සෞඛ්‍ය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවකට එහා ගිහිල්ලා මේක ජීවිතාරක්ෂක සේවාවක්. ඒ කියන්නේ ජනතාවගේ ජීවිත බැඳලා තියෙන සෞඛ්‍ය පද්ධතිය රැකුණොත් විතරයි. ඉතින් ඒක රැකගෙන ඉස්සරහට යන්න ලොකු අභියෝග මතුවලා තියෙන. එතන ප්‍රධාන කාරණා දෙකක් විදිහට අපි හඳුනගත්තා. විශේෂයෙන්ම රජයේ රෝහල් ආශ්‍රිතව තියෙන ඖෂධ අර්බුදයේ මේ මොහොතේදී ඖෂධ තිබුණත් රෝහලට වැඩ කරන කාර්ය මණ්ඩලයට වෛද්‍යවරයන් රෝහලට එන්න බැරි නම් ඒ රෝහල් වලින් ඖෂධ වලින් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලුවේ මේ ඖෂධ අර්බුදයේ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මුහුණ දෙන මේ ඉන්ධන අර්බුදයේ සම්බන්ධයෙන් විසඳුම රජයේ පැත්තෙන් ඉදිරිපත් වේ යුතුයි කාරණේ ඒ සඳහා සාධනීය ප්‍රතිචාර තුමාගෙන් ලැබුණා. රෝහල් පද්ධතියේ එළඹෙන සතිය දෙක තුන බිඳ වැටෙන්නේ නැතුව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය රජයේ පැත්තෙන් සකස් කරන්න කියන ඉල්ලීම අපි ඉදිරිපත් කළේ ඒ සඳහා සාධනීය ප්‍රතිචාර අග්‍රාමාත්‍යතුමාගේ පැත්තෙන් ලැබුණා. තව සතියක් දෙකක් වගේ යනකොට අපිට රෝහල් වල බෙහෙත් නැතුව රෝගීන් මැරෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මේ තත්ත්වය හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් විශේෂයෙන්ම ඖෂධ බෙදා හැරීමේ ක්‍රමවේදයේ මීට වඩා කාර්යක්ෂම වුණ නැත්නම් ලැබෙන ආධාර ටික හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම අපිට ඉදිරි කාලය තුළ ඉතාම අභියෝගාත්මක තැනකට යන්න පුළුවන්.